ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලු සංගම්වල සාමාජිකයන් අද මධ්‍යම රාත්‍රී 12 සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වෙනවා. මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිවයින පුරා තැපැල් කාර්යාල 653ක, උප තැපැල් කාර්යාල 3410ක්, එවැගේම පාලන කාර්යාල 100කට ආසන්න ප්‍රමාණයක 21000ක් පමණ වන තැපැල් සේවකයන් මේ සඳහා සම්බන්ධ වී නියමිතයි. මෙම සංකේත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි දියත් කරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් බඳවා ගැනීම 2018 අවුරුද්දේ සිට මේ දක්වා නිවැරදිව සිද්ධ කළා නැහැ. මේ මෙහි ප්‍රතිඵලයක් විදිහට දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට ශ්‍රේණීන් ගණනාවක පුරප්පාඩු 2500කට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම බඳවා ගන්නා ලද සේවකයන් ස්ථිරපත් වීම ලබා දීම නොකර 1000කට අධික සේවක ප්‍රමාණයක් ඉන්නවා මේ ස්ථිරපත් වීම නොලැබූ වැඩ බලන පදනම මත සේවා වාර ආවරණය කරන. එතන මේ කාරණාව සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්තමේන්තුවේ සේවා පවත්වාගෙන යාමට දැඩි අපහසු තත්ත්වයක් තියෙනවා මේ පුරප්පාඩු ප්‍රමාණය මත. එක සේවකයෙකුට තමන්ගේ කලාපයට අමතරව තවත් කලාප එකක් හෝ දෙකක් ලිපිවෙදීම සඳහා යොදවන්න සිද්ධ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම සේවකයන්ගේ පත්වීම් ලබා නොදීම තුළ සේවකයන් අවුරුදු 45-50 ආසන්න වයස්වල ඉන්නවා. මොවුන්ගේ රැකියා ජීවිතය පිළිබඳ දැඩි අවධානමක් තියෙන්නේ. වැඩබලන පත්වීම් දරන බොහෝ සේවකයන් මේ වන විට තමන්ගේ වැඩබලන තනතුරු දාලා යන තත්ත්වයට පත් වෙලා ඉන්නවා තමන්ට ස්ථිර තත්ත්වයක් නොලැබීම තුළ. ඉතින් මෙන්න මේ කාරණා මුල් කරගෙන තමයි මේ වැඩ වර්ජනය කරන්නේ අපි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි වසර ගණනාවක් තිස්සේ මැදිහත් වෙලා කටයුතු කරලා තිබෙනවා. මේ ගැටලු සඳහා විසඳුම අපි ඉල්ලලා තියෙනවා. හැබැයි තැපැල් පරිපාලනය සහ දේශපාලන අධිකාරිය මේ දක්වා මෙම ගැටලු සඳහා නිශ්චිත විසඳුම් ලබා දීලා නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ බිඳවැටීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ බිඳවැටීම වෙනුවෙන් තමයි අපි මේ ක්‍රියාමාර්ග අද දියත් කරන්නේ. මේ ක්‍රියාමාර්ග තුල අපි බලාපොරොත්තු වෙනවා රජයට අවධාරණය කරනවා වහාම මේ සඳහා විසඳුම් ලබා දෙන්න කියන කාරණේ. හෙට දවසේ අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමත් සමගම හෙට කොළඹදී පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා ඒකාබද්ධ විරෝධතාවයක්. මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. එනිසා අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා මේ එක් දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වැඩසටහන අපි හෙට දවසේ පවත්වනවා වගේම ඉන් ඔබට 24 වෙනිදා ඉඳලා අපි නම් කරලා තියෙන මේ සම්බන්ධයෙන් නිශ්චිත විසඳුම් ලබා නොදුන්නොත් අඛණ්ඩ ක්‍රියාමාර්ග. ඒ අඛණ්ඩ ක්‍රියාමාර්ග වලටත් අපි 24 වෙනිදා වෙනකොට මේවට උත්තර නොලබුනොත් අපි යනවා.